පාස්ටර්ගේ නහම මෙම වැඩසටහනට යේසුස් වහන්සේගේ නාමයෙන් නැවත වතාවක් ඔබලාගේ ඔබලව පිළිගන්නවා විශේෂයෙන්ම කිතුණු අපිට බොහෝ ප්‍රශ්න රාශියක් තියෙනවා ඒ සෑම ප්‍රශ්නයකටම උත්තර දෙන්න අද පාස්ටර් සුරේෂ් අප සමග මෙම මැදිරියට පැමිණ සිටිනවා එනිසා අද තෝරාගත්ත මාතෘකාව දසයෙන් කොටස පිළිබඳව අපිට බොහෝ ප්‍රශ්න රාශියක් තිබෙනවා එනිසා අද අපි අහනවා මේ පාස්ටර්ගෙන් පාස්ටර් අපි ඔබතුමාගෙන් අහන්න කැමති ඇත්තටම මේ දසයෙන් කොටස කියන්නේ කුමක්ද දසයෙන් කොටස කියන්නේ 10න් එකක් අපිට සිංහල බයිබලෙන් උතු කියලා කියලා තියෙනවා දසයෙන් කොටස කියන්නේ ඇත්තට ඒ කාලේ පර්ණ ගිවිසුමේ ඒ අය මුදල් නෝට්ටු මුදල් පාවිච්චි කරේ නැහනේ ඉතින් ඒ අය මුදල් වෙනුවට පාවිච්චි කරේ එක එක බඩු බාහිර ආදී දේවල් ඉතින් ඒ ගනුදෙනු කරන්නට ඔවුන් පාවිච්චි කරපු ඒ දේවල් වලින් ඔවුන් දසයෙන් කොටසක් දෙවියන් වහන්සේට දුන්නා දැන් ඒහා සමානව අපට තිබෙන්නේ මුදල් නිසා ඕනෑම මුදලක් ඒ කියන්නේ අපිට ලැබෙන ඕනෑම මුදලකින් දසයෙන් කොටසක් 10න් එකක් දෙවියන් වහන්සේට අයිති දසයෙන් කොටස කියන්නේ අපි කැමැත්තෙන් අපිට ලැබෙන දේවල් වලින් 10න් ලැබෙන මුදල් වලින් 10න් කොටසක් දෙවියන් වහන්සේට දෙන එක නෙවෙයි අපිට ලැබෙන ඕනෑම මුදලකින් 10න් කොටසක් අපේ නෙවෙයි කියන එකයි තේරුණාද මම කියන්නේ ඒ කියන්නේ අපිට ලැබෙන මුදල් වලින් දසයෙන් කොටසක් අපි දෙවියන් වහන්සේට දෙන්න කැමැති සම්මාදමක් නොවේ නමුත් දසයෙන් එකක් 10න් එකක් අපේ නෙවෙයි ඒ නිසා පාස්ටර් තුෂාරගේ මේ ප්‍රශ්නෙට මම උත්තරයක් මෙන්න මෙහෙම දෙන්නම් මගෙන් ඇහුවේ දසයෙන් කොටස කියන්නේ මොකද්ද කියලානේ අපිට ලැබෙන සල්ලි වලින් අපේ නෙවෙයි කියන කොටස තමයි ඒක 100ට 90යි අපේ දහය අපේ නෙවෙයි. ତର හම්බ කරන සියලුම මුදල් අපේ නෙවෙයි. නෑ 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 අපේ නෙවෙයි. හම්බ කරන ඒවා විතරක් නෙවෙයි. අපිට තෑගි හම්බෙන්න පුළුවන් අපිට. දැන් අපිට 10000ක් හම්බෙනවා කියන්නේ පොඩියක් හැටියට. අපිට ඇත්තටම හම්බෙන්න ඕනේ 9000යි. 10000ක් අපිට ලැබෙන්නේ අර දෙවියන් වහන්සේ අපිට තව 1000ක් දෙනවා. ඒක උන්වහන්සේගේ සල්ලි. අපිට තියාගන්න දෙන්නේ නැහැ. උන්වහන්සේගේ සල්ලි අපිට දෙනවා. ඉතින් ඒක උන්වහන්සේගේ කවුරු හරි අපිට තෑග්ගක් දුන්නොත් 1000ක් අපිට තෑග්ගක් දුන්නොත් ඇතර 900යි අපිට දීලා තියෙන්නේ අර 100ක් දෙවියන් වහන්සේගේ ඒක අපිට වැරදීමකින් හරි කොහොම හරි ඒක ඇවිල්ලා ඉතින් ඒක අපි ආය උන්වහන්සේට දෙන්න ඕනේ ඒකයි දසයෙන් කොටස කියන්නේ දසයෙන් කොටස කියන්නේ සම්මාදම නෙවෙයි අපිට ලැබෙන මුදල් වලින් අපේ නොවන කොටස මේ ණය වලින් නෙවෙයි හරිද දැන් සමහරු මගෙන් අහනවා ඉතින් අපි ණයක් ගත්තත් ඒකට අපි දසෙන් කොටස දෙන්න ඕනද කියලා. ණය ගන්න පුළුවන්ද නැද්ද කියලා වෙන දවසක අහන්න. දැන් අපි ණය ගන්නවානේ. ණය ගන්නකොට අපිට ඒකෙන් දසෙන් කොටස දෙන්න ඕනේ නැහැ. මොකද දන්නවද අපි ඒක ආයේ ගෙවන්න යනවානේ. අපි ගෙවන්න යන්නේ අපේ මුදල් වලින්. අපිට ලැබෙන මුදල් වලින්නේ. ඉතින් අපිට ලැබෙන මුදල් වලින් අපි දසෙන් කොටස දාන නිසා ඔය ගන්න ණයෙන් දාන්න ඕනේ නැහනේ. ඒ නිසා ණය හැර අනිත් අපි හම්බ කරලා අපිට ලැබෙන පඩිය කුලිය තෑග්ග පරිත්‍යාගය ඔය වගේ මුදල් මුදල් අපිට ලැබෙන ඕනෑම මුදලකින් 10න් එකක් අපේ රොවේ දෙවියන් වහන්සේගේ ඒකයි දසෙන් කොටස කියන්නේ. ඒතර දේවගැතුමනි මට තව දැනගන්න දෙයක් තියෙනවා ඒ වගේ මට වගේම මේ වැඩසටහන ආරම්භන බොහෝ දිනකට තියෙන ප්‍රශ්න කියලා මේ දසෙන් කොටස පර්ණ ගිවිසුමට අයත් දෙයක්ද නෑ 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 පරණ ගිවිසුම කියන්නේ මොකද්ද කොතනින්ද පටන් ගන්නෙ පරණ ගිවිසුම උක ගිවිසුම ගිවිසුමක් කියන්නේ දෙදෙනෙක් අතර ඇති කරගන්න ගිවිසුම දෙවියන් වහන්සේ පරණ ගිවිසුම ඇත්ත වශයෙන්ම දුන්නේ නික්මයාම 20නේ දසපනතෙන් පටන් ගත්තේ මතකද මෝසෙස්ට මෝසෙස්ට ඒ කියන්නේ මෝසෙස්ට දෙවියන් වහන්සේ කිව්වා මේ ඊශ්‍රායල් ජනතාව මිශ්‍ර දේශයෙන් පොරොන්දු දේශය කරා ගෙන යන ඒ මෝසස්ට කිව්වා එන්න මේ හොරේබ් කන්දට කියලා හොරේබ් කන්ද උඩදී දසපනත දුන්නා දසපනත දීලා හිටා ඊගාවට නීති රීති දුන්නා ව්‍යවස්ථාව දුන්නා ඒ ව්‍යවස්ථාවේ තිබුණා කොන්දේසි මේ ව්‍යවස්ථාව අනුව ඔබ ජීවත් වුණොත් ඔබට මම ආශිර්වාද කරනවා
ඒකෙදි දෙවියන් වහන්සේ ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ව්‍යවස්ථාව කරන කොටගෙන දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව සමග කරගත් ඒ ගිවිසුමට සංකේතයක් වශයෙන් ගිවිසුම් පෙට්ටියක් හැදුවා. ඒ ගිවිසුම් පෙට්ටිය තියන්න තමයි ඒ කුඩාරම් මණ්ඩපය හැදුවේ. ඊගාවට ඒක දේව මාලිගාව බවට ඒක වර්ධනය වුණේ පස්සේ කාලේ. ඉතින් ගිවිසුම පටන් ගත්තේ නික්මයාම 20. දසයෙන් කොටස පරණ ගිවිසුමට අයිති දෙයක් නම් දසයෙන් කොටසත් සඳහන් වෙලා තියෙන්න ඕනේ නික්මයාම 20න් පස්සේ. හැබැයි දසයෙන් කොටස ඊටත් කලින් සඳහන් වෙනවා. උත්පත්ති 14 20. ඒකේ අර අන්තිම කොටස කියවන්න පාස්ටර් තුෂාර මේ මෙල්කිසෙදෙක් කියන ඒ පුද්ගලයා පූජකවරේක් රාජකීය පූජකවරේක් ශාලේම් කියන ප්‍රදේශයේ රජතුමා දෙවියන් වහන්සේගේ උත්තම පූජකවරේ. ඒ උත්තම පූජකවරයා ආබ්‍රහම්ට ආශිර්වාද කරනවා. ආබ්‍රහම් මොනවද කරේ කියලා කියවන්නේ? ආබ්‍රහම්ද සියල්ලෙන් දසෙන් කොටසක් ඔහුට දුන්නේ. ආබ්‍රහම් සියල්ලෙන් දසෙන් කොටසක් මෙල්කිසෙදෙක්ට දුන්නේ. එතකොට ආබ්‍රහම් දසෙන් කොටස දුන්නා පූජකවරයෙකුට මෙල්කිසෙදෙක්ට. ඉතින් පරණ ගිවිසුමෙන් පටන් ගත්ත දෙයක් නම් ආබ්‍රහම් දසෙන් කොටස දෙන්න විදියක් නැහනේ. ආබ්‍රහම් පරණ ගිවිසුම පටන් ගන්න කලින් හිටපු පුද්ගලෙක්. දැන් අපේ බොහෝ අය වර්ධවා හිතනවා පරණ ගිවිසුම කියන්නේ උත්පත්ති ඉඳන් මලාකි වෙනකන් තියෙන ඒ පොත් පමණයි කියලා. ඒ පොත් 39 ට අපි පරණ ගිවිසුම කියලා කිව්වට පරණ ගිවිසුම කියලා ඒ ගිවිසුම පටන් ගත්තේ නික්මයාම 20න් පස්සේ. ඒ නිසා ඔබගේ ප්‍රශ්නෙට මම උත්තරයක් හැටියට දෙන්න කැමති දසයෙන් කොටස කියන්නේ පරණ ගිවිසුමට අයිති දෙයක් නෙවෙයි. එයට කලින් ඉඳන් පවතින දෙයක් ආරම්භය කවදද කියලා අපි දන්නේ නැහැ. පවතින දෙයක් පරණ ගිවිසුමෙත් ඒ දෙ නොකැඩි පැවතුණා. එතකොට දේවකැතුමනි මේ අලුත් ගිවිසුම තුල අපි ඔක දෙන්න ඕනද? අලුත් ගිවිසුම තුල ඔක දුන්නද දසෙන් කොටස? ඔව්. දැන් පරණ ගිවිසුමේ තිබෙන හැම දෙයක්ම අලුත් ගිවිසුමට ආවා. යේසුස් වහන්සේ කිව්වා කන්ද උඩ දේශනාවේදී මතෙව් 6 වෙනි පරිච්ඡේදයේදී කිව්වා මම ව්‍යවස්ථාව විනාශ කරන්න ආවේ නැහැ, ඒ ඉෂ්ට කරන්නයි ආවේ කියලා. පරණ ගිවිසුමේ තිබෙන සමහර දේවල් වෙනස් වුණා අලුත් ගිවිසුමේ ක්‍රියාකාරීත්වයෙන් පමණක්, තේරුමෙන් වටිනාකමෙන් නොවේ. හරිද? දැන් පරණ ගිවිසුමේ පූජාවන් පහක් තියෙනවානේ. ලෙවි කතාවේ අපිට කියලා තියෙනවා පූජාවන් පහක් තියෙනවා කියලා. දවන පූජාව, අපරාධ පූජාව, පාප පූජාව, ආහාර පූජාව, සමාදාන පූජාව කියන පූජා පහක් තියෙනවා. ඒ පූජා පහ දැන් අපි දෙන්න ඕනේ නැහැ. ඇයි? එවන් අහෝසි වුණා නෙවෙයි, නැති වුණා නෙවෙයි, එය සම්පූර්ණ වෙලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ඒ එක පූජාවක් තුලට ඒ පූජාවන් පහම පැමිණියා. ඒ නිසා අද අපිට ඒ පූජාවන් පහ දෙන්න ඕනේ නැහැ. අද අපිට පූජාවන් පහ දෙන්න ඕනේ නැහැ කියලා කියනකොට පරණ ජීවිසුමේ පූජාවන් දැන් අහෝසි වුණා නෙවෙයි, ඉෂ්ට වුණා. ඒ වගේ පරණ ජීවිසුමේ කියලා තියෙනවා මේ කාම මිච්ඡාචාරයේ යෙදෙන දෙපා කියලා. ඉතින් යේසුස් වහන්සේ කියනවා පරණ ගිවිසුමේ කියලා තියෙන විදිහට නුඹ වෛශ්‍යාකම කරොත් තමයි වෛශ්‍යාකම නැමැති පාපයට ගොදුරුවන්නේ. නමුත් අලුත් ගිවිසුමේ උඹ තෘෂ්ණාවෙන් බැලුවත් ඒක කාම මිච්ඡාචාරය තමයි කියලා. ඒ වගේ පරණ ගිවිසුමේ දේවල් අලුත් ගිවිසුමේ නැති වුණේ නැහැ. පරණ ගිවිසුමේ ක්‍රියාකාරීත්වය වෙනස්ව තිබුණා, අලුත් ගිවිසුමේ දේවල් වෙනස් වුණා. ඉතින් පරණ ගිවිසුමේ දේවමාලිගාවට ඔතු ගෙනියලා දුන්නා, එනම් දසයෙන් කොටස ගෙනියලා දුන්නා. අලුත් ගිවිසුමේ දසයෙන් කොටස එපා කියලා කිව්වේ නැහැ. යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා පරිසිවරුන්ට. කියවන්නකෝ ලූක් පොතේ, කියවන්නකෝ ලූක් පොතේ මේ 11:22 කියවන්නකෝ. මතෙව් 23:23 තියෙනවා. පරිසිවරුනි, නුබලාට දුක්වේ. මක් නිසාද? නුබලා සුවඳ තලාවලින්ද, දුරුවලින්ද, සියලු පලාවර්ගවලින්ද, දශයෙන් එකක් දෙන නොමුත් යුක්තියද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමයද අත්හරින්න හුය. එහෙත් නුබලා විසින් ඒ දේත් නැර මේ දේත් කටයුතුව තිබුණේය. දේවල් දෙකක් ගැන යේසුස් වහන්සේ කතා කරනවා පරිසිවරුන්ට. පරිසිවරුනි, නුබලාට දුක්වේ.
ඇයි දුක් වෙන්නේ? නුඹලා ඔතු දෙනවා. දසයෙන් කොටස දෙනවා. අරකින් මේකින් හැම එකෙන්ම දසයෙන් කොටස දෙනවා. හැබැයි යුක්තිය විනාශ කරනවා. ඒතකොට යේසුස් වහන්සේ කියන්නේ මේ දසයෙන් කොටස දෙන්න ඕනේ නැහැ යුක්තිය රැක ගන්න කියලා. යේසුස් වහන්සේ කියනවා යුක්තිය කඩාගෙන දසයෙන් කොටස දීලා වැඩක් නැහැ. ඒ නිසා යුක්තිය රැක ගන්නත් ඕන අර දසයෙන් කොටස නොනවත්වා එය කෙරෙන්න ඕන. අලුත් ජීවිසුමනේ මේක. ඒ නිසා මේ අපි මේ අපේ ලෝභකම ලෝභකම මේ නිසා අපි ඔය බොරුවට කියන්න හොඳ නෑ මේ ඔක පරණ ජීවිසුමේ දෙයක් නේ කියලා. ඔක පරණ ජීවිසුමට අර කලින් ප්‍රශ්නෙට මම උත්තර දුන්නා නේ. ඒක පරණ ජීවිසුමට කලින් ඉඳන් පවතින දෙයක්. පරණ ජීවිසුමේ තිබුණ දෙයක්. අලුත් ජීවිසුමේ යේසුස් වහන්සේම කියනවා ඒක අතරින් දෙපා කියලා. ඉතින් අපි අතරින් දෙපා එච්චරයි. අලුත් ජීවිසුමේ අපි අතරින්න බෑ. අපි අලුත් ජීවිසුමේ ජීවත් වෙන්නේ අතරින්න බෑ. හොඳයි පැහැදිලි උත්තරයක් අපිට දේවගැත්තුමාගෙන් ලැබුණා. ඒ වගේම මේ සභාව තුළ තියෙන එක ප්‍රශ්නයක් තමයි දේවගැත්තුමනි මේ බොහෝ දෙනෙක් ඒ කියන්නේ කවුද දසෙන් කොටස දාන්න ඕනේ කොහෙටද දාන්න ඕනේ කියන වැටහීමක් නැහැ. සමහරක් වෙලාවට හිතන්නේ ඇදහිලිවන්තයන් පමණයි දසෙන් කොටස දාන්න ඕනේ. මොකද්ද දේවගැත්තුමනි ඔබතුමාට දෙන්න පුළුවන් උත්තරය? නෑ මම නම් කියන්නේ ඇදහිලිවන්තයන් පමණයි දසෙන් කොටස දාන්න ඕනේ. මොකද දසෙන් කොටස දෙවියන් වහන්සේගේ කොටසනේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ කොටස ලැබෙන කිතුනුවන් පමණයි දසෙන් කොටස දාන්න ඕනේ. හැබැයි මේ කවුද දාන්න ඕනේ කියන ඒ ප්‍රශ්නෙට මම උත්තරෙ මෙන්න මෙහෙම දෙන්නම්. දැන් බලන්න දැන් ස්වාමි පුරුෂයා හම්බ කරලා 10,000ක් පඩි ගන්නවා. ඒ 10,000න් ස්වාමි පුරුෂයා 1,000ක් දසෙන් කොටස දැම්මයින් පස්සේ අර ඉතුරු 9,000න් 5,000ක් භාර්යාවට ගෙනලා දෙනවා ගෙදර දේවල් කරන්න. ඒ භාර්යාව ඒ 5,000න් තව 500ක් දාන්න ඕනේ නැහැ. මොකද ස්වාමි පුරුෂයයි භාර්යාවයි කියන්නේ එක පවුලක්නේ. ඉතින් ඒ එකම මුදලනේ පවුලට ලැබුණු ඒ මුදලෙන් තාත්තා දැම්මයින් පස්සේ ආය අම්මට අතට ආවෙන් පස්සේ අම්මා ඒක දාන්න ඕනේ නැහැ. ඒ නිසා කවුද දාන්න ඕනේ? හැම ක්‍රිස්තියානි කාරයක්ම අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. හරිද? කොහටද දාන්න ඕනේ ඊළඟ ප්‍රශ්නේ? සභාවට දාන්න ඕනේ. කොයි සභාවටද? ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. අද කෝකද මගේ සභාව? සමහරු කියනවා මේ අපි ඔක්කොම යේසුස් වහන්සේගේ සභාවට අයිති. ඒ නිසා අපි මේ අපි විශ්වීය සභාවේ සමාජිකයන් කියලා. ඒක ඇත්ත තමයි. විශ්වීය සභාවේ සමාජිකයන් තමයි. නමුත් යේසුස් වහන්සේ සභාවන් පිහිටුවලා කොරින්තියයට යන්න කොරින්තවල සභාව, එපිස අය යන්න එපිස සභාවක වගේ තබලා හිටන් ඒ ඒ සභාවන් වල නායකත්වයන් ඇති කරලා තියනවානේ. ඒ නිසා Taman කොයි සභාවේ සමාජිකයෙක්ද ඒ සභාවට දසෙන් කොටස දාන්න ඕනේ. ඔතෙන්දී ප්‍රශ්නයක් එනවා. සමහර අයට කැමති නැහැ සභාවකට සමාජිකයන් බවට පත් වෙන. මොකද එතන වගකීමක් එතකොට එනවානේ. මේ ඒ සමහර මේ මේ සමහර රටවල් වල මේ ඉන්දියාවේ එහෙම ඉන්නවා මේ කෝවිල් හරක් කියලා. ඒ කියන්නේ මේ එහෙ ඉන්න හරක් සමහරු ඉන්න ඔය පාරේ උන් ඉන්නේ. ඒ හරක් මේ හැම කෝවිල් ගානෙම යනවා. මේ කෝවිලට ගිහිල්ලා ඒගොල්ලෝ අර පොංගල් කියලා දෙනවා ඒවා කනවා. ඊට පස්සේ තවත් කෝවිලට ගියාම ඒත් දෙන දේවල් කනවා. හරිද? දැකලා තියෙනවා මුට්ටු එහෙම තියාගෙන ලස්සන මේ හරක් ඉන්නවනේ. හොඳ ලොට්ට ඉන්නව අර ගෙවල් වල හැදෙන හරක් වගේ නෙවෙයි මේ කෝවිල් හරක් කියන්නේ නියම හරක් ආයි. ඇයි දන්නවද? හැම දේවාලයක් ගානෙම ගිහිල්ලා කනවා. ඉතින් සමහර මේ ක්‍රිස්තියානි අයත් ඉන්නවා ඔය කෝවිල් හරක් වල. දේවාල හරක් වගේ අය ඉන්නවා. මේ තරහ වෙන්න එපා මේ. ඒ වුණාට ඒක ඇත්තක්. මොකද හැම පාස්ටර් කෙනෙක්වම දන්නවා හැම ඇයි හැම පල්ලියකටම යනවා. අහන්න පොඩ්ඩක් හොඳයි තමා. නමුත් ඒක හරි නෑ. මොකද මේ අපි යම් සභාවකට අපි ඒ සභාවකට අයිති වෙන්න ඕන. අපිට කියලා පාස්ටර් කෙනෙක් ඉන්න ඕන. අපිට කියලා සභාවක් තියෙන්න ඕන. ඉතින් ඒ සභාවට අපි දසෙන් කොටස දාන්න ඕනේ. ඒ නිසා අපි ලංකාවේ ජීවත් වෙන සිංහල ඇදහිලිවන්තයින් කරුණා කරලා එක සභාවකට යන්න. එක සභාවකට ගිහිල්ලා ඒකට වෙලා ඉන්න. හරිද? ඒකට වැඩිය හොඳ සභාවක් තියෙනවා. ඒ තරම් හොඳ නැති සභාවනුත් තියෙනවා. ඒක අපිට වැඩක් නැහැ. තමන්ගේ සභාවට වෙලා ඉන්න සන්තෝෂෙන් ඉන්න. ඔය හැම සභාවක් ගානෙම ගියාම තමයි ඔය සංසන්දනය කරන්නේ. අර පාස්ටර් කොහොමද, මගේ පාස්ටර් කොහොමද, අර සභාව කොහොමද, මගේ සභාව කොහොමද, අර සභාවේ නමස්කාරය කොහොමද, මේ සභාවේ නමස්කාරය කොහොමද කියලා. ඒ නිසා තමන් යම් සභාවකට සීමා වෙනවා. ඊගාවට ඒ සභාවට දසෙන් කොටස දෙනවා. ඒ සභාවට ගොඩාක් සල්ලි තියනවා අපි දෙන්න ඕනේ නැහැ කියලා හිතන්න එපා.
ඒක අපේ වැඩක් නෙවෙයි. තමන් යන සභාවට බොහෝ මුදල් තිබුණත් කමන්නේ ඔබගේ දසයෙන් කොටස එතනට යන්න ඕනේ. හරිද? හොඳයි දැන් ඔබ වෙන රටක ජීවත් වෙන පුද්ගලයෙක් නම් ඔබ ලංකාවේ සභාවක හිටියා. ඒ සභාවේ බෞතිස්ම අරගෙන ඒ හිටියා. දැන් ඔබ වෙන රටක ජීවත් වෙනවා. දැන් ඒ රටක තියෙන ඒ රටේ තියෙන සභාවකට යනවා. දැන් ඒ සභාවට දසයෙන් කොටස දෙන්නද නැත්නම් ලංකාවේ තියෙන මව් සභාවට දසයෙන් කොටස යවනවද? දැන් මටත් ওই වගේ දෙයක් වුණා. මොකද මගේ සභාවේ අය සමහර අය පිට රට ගියා. දැන් සභාව කියද්දි මෙහෙමයි. අපි මලාකි පොතේ කියලා තියෙනවා 3 වෙනි පරිච්ඡේදයේ 8 ඉඳලා 10 වෙනකන්. ඒකෙත් කියලා තියෙනවා භාණ්ඩාගාරයට ගෙනලා දාන්න කියලා. භාණ්ඩාගාරය කියන්නේ තමන් දැන් යන සභාව. තමන් දැන් යන සභාවෙන්නේ තමන්ට ලැබෙන්නේ. ඒකනේ භාණ්ඩාගාරය. ඒකට දමන්න ඕනේ. මගේ අධහිලිවන්තයින් සමහරු එක පවුලක් ඔන්න පිටරට ගියා. එක පවුලක් නෙවෙයි විවිධ අය ගියා. ඔහොම යනකොට මං කියන්නේ ගිහිල්ලා හොඳ සභාවක් තෝරගන්න. සමහරවිට මම ඒ රටට ගිහිල්ලා ඒගොල්ලන්ට සභාවක් තෝරලා දීලා ආපු අවස්ථාවකුත් තියෙනවා. මගේ අධහිලිවන්තයින් ඉතින් හොඳ තැනකට බාර දීලා අර අර අප්පච්චි මේ දුවව දීග දීලා ගිහිල්ලා මේ හොඳ ආදේකට බන්දලා දීලා එනවා වගේ මම ඉතින් ඔය කරලා එනවා. පස්සේ අය කියනවා නෑ පාස්ටර් ඉතින් අපේ දාසෙන් කොටස නම් පාස්ටර්ට තමයි යවන්න ඕනේ මේ සභාවට තමයි යවන්න ඕනේ කියලා. මං කියනවා නෑ අපිට ඕනේ. අපි ලංකාවේ ඉන්නේ. අපිට ඔබගේ දාසෙන් කොටස වටිනවා. දැන් ඉතින් පිටරට ගිය නිසා දැන් දාසෙන් කොටස ලොකුයි. ඒ වුණාට ඔබගේ භාණ්ඩාගාරය දැන් අපේ සභාව නෙවෙයිනේ. ආදරේ තියනවා, ලැදියාව තියනවා, ඒ අලුම්භාවය තියනවා, ඒ ඔක්කොම හොඳයි. මම ආත්මික පියා තමයි. ඒ ඔක්කම හොඳයි. හැබැයි දැන් වර්තමානව තමන් යන දේව සභාවට තමන් යන සභාවට තමන් දසෙන් කොටස දෙන්න ඕනේ කියලා තමයි මම මගේ අධහිලිවන්තින්ට උගන්වලා තියෙන්නේ. ඒක තමයි බයිබලේ. ඒ නිසා මම කියන්න කැමති ඔබ ලංකාවේ සභාවකට අයිති පුද්ගලෙක්. ඒ නමුත් ඔබ දැන් පිටරටක ගිහිල්ලා එහෙ සභාවක ඉන්නවා කියලා ඒ සභාවට දාන්න. සමහර වෙලාවට මේ අපේ මව් සභාවට එච්චර මුදල් නැතුව තියෙන්න පුළුවන්. අවශ්‍යතාවයන් තිබෙන්න පුළුවන්. අපි ඉන්න රටේ අපි යන සභාව පොහොසත් සභාවක්, ආර්ථිකව පොහොසත් සභාවක් වෙන්න පුළුවන්. එතකොට අපිට හිතෙනවා මේ සභාවට ඉතින් ඔච්චර තියනවනේ අපේ මව් සභාව, අපේම සභාවනේ. ඉතින් කවදා හරි අපි ආපහු ඒ සභාවටනේ යන්නේ. ඉතින් ඒ නිසා ඒ සභාවට අපේ දසෙන් කොටස යවමු කියලා හිතන්න එපා. මොකද ඒක දිව්‍යනාසිකේ සල්ලි. තමන්ගේ මව් සභාවට ආශිර්වාද කරන්න ඕන නම් තමන්ගේ මුදල් වලින් ආශිර්වාද කරන්න. අනේ ඕන තරම් ආශිර්වාද කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට දසෙන් කොටස තමන් නමස්කාර කරන ඒ සභාවට දමන්න ඕන. ඒක දෙක තුමනි ඊට අදාළව මම ප්‍රශ්නයක් ඔබගෙන් අහන්න කැමති. බොහෝ දෙනා ඇවිල්ලා දැන් දසෙන් කොටසට සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ මුදල්. ඒ සමහරක් අය තීරණය කරනවා ඒ දසෙන් කොටසට යම්කිසි ද්‍රව්‍යයක් නැත්නම් යම්කිසි භාණ්ඩයක් සභාවට අරන් දෙන්න. එය කෙසේද බලපන්නේ? කේබ්බඳු අයරකින්ද තිබෙන්නේ? ඕක පිටින් බලනකොට ලස්සන දෙයක් වගේ පේනවා. අනේ අපේ සභාවට හොඳ පුටු නැහැ. ඒ නිසා අපේ දසෙන් කොටසෙන් අපි පොඩ පොඩ එකතු කරලා හරි අපේ විශාල දසෙන් කොටසක් නම් අපි පුටු ඇරන් දෙමු. බෑ. ඒ දන්නවද? ඒ මුදල දෙවියන් වහන්සේගේ. මුදල දෙවියන් වහන්සේගේ. ඒ මුදලය ඒ මුදල පරිහරණය කළ යුත්තේ සභාවේ නායකත්වයේ විසින්. ඒ කියන්නේ ඔහුට ඍජුවම ඒට තීරණයක් ගන්න බෑ. දමන පුද්ගලයාට. බෑ. ඕනම ඇදහිලිවන්තයෙකුට සභාවට ඕනම දෙයක් කරන්න පුළුවන්. සල්ලි දීලා පුටු ඇරන් දෙන්න පුළුවන්. ඕනම දෙයක් ඇරන් දෙන්න පුළුවන් තමන්ගේ සම්මාදමේ. දසෙන් කොටසෙන් බෑ. දසෙන් කොටස මුදල හැටියට සභාවට දිය යුතුයි. සමහරලාට ඇදහිලිවන්තයාට පේනවා ඇති අනේ අපි සභාවට පුටු ඕනේ කියලා. නමුත් සභාවේ නායකත්වයට දන්නවා පුටු වලට වඩා දැන් තවත් වැදගත් අවශ්‍යතාවයක් තියෙනවා. සමහරලාට යම් ගෙවීම් කරන්න ඇති තියෙනවා ඇති. සමහර ඔයට වඩා අවශ්‍ය ඇදහිලිවන්තයාට නොපෙනෙන අභ්‍යන්තර අවශ්‍යතාවයන්
සභාව තුල තිබෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා අදහිලිවන්තයා එහෙම තීරණය කරනවට වඩා මුදල සභාවට දැමුවොත් ඒ සභාවේ නායකත්වය ඒ පිළිබඳව තීරණයක් ගනිමි. අදහිලිවන්තයාට අවශ්‍ය නම් තමන්ගේ මුදල් වලින් සම්මාදමක් හැටියට සභාවට ඕනම දෙයක් කරන්න පුළුවන්. හොඳයි මම හිතනවා අපිට පැහැදිලි උත්තරයක් ලැබුණා දසයෙන් කොටස පිළිබඳව. ඒ වගේම අපි දන්නවා මේ අපේ මේ පාස්ටර්තුමා නැත්නම් මේ දේවගැතිවරයා විශේෂයෙන්ම ප්‍රසිද්ධයි දේශනා කරන්න. ඔබතුමා දේශනා කරන විට බොහෝ හාස්‍යයට ලක්කරන කොටස් පාවිච්චි කරනවා. මට මතක් වෙනවා එක දවසක් දේවගැතිතුමා මේ දේශනා කරද්දී මේ දසයෙන් කොටස පිළිබඳව ඔබතුමා මේ ජංගම දුරකථනයක් උදාහරණයක් ගත්තා. මම ඉල්ලා සිටිනවා ඔබතුමාට පුළුවන් නම් මේ අවස්ථාවේදී ඒ දේ අපේ මැද පොඩ්ඩක් තබන්න කියලා. ඔව් ඒක ඇවිල්ලා මේ ඒක ඒක හොඳ ඒක මම ලෝකේ ගොඩාක් තැන්වල මම ඒක ඒ උදාහරණය කියලා බොහෝ අයට තේරෙනවා. දසයෙන් කොටස පිළිබඳව සෑහෙන මේ නෙත් විවෘත කිරීමක් සිදු වුණා ඒ උදාහරණයෙන්. ඒ කියන්නේ දැන් මංගව ජංගම දුරකථනයක් තිබෙනවා නම් ඒක මට කරලා පෙන්නන්න පුළුවන්. හරි දැන් හිතාගමුකෝ මගේ ජංගම දුරකථනයක් තියෙනවා කියලා හිතාගමු. තියනවද කාගේ හරි? තියනවා නම් කමක් නැහැ දෙන්න මට. මෙන් දෙන්න මේ පාස තුෂාරෝක අරන් දෙන්න මට මේ අපේ ප්‍රේක්ෂකින්ගෙන් තියනවා. ඒ ප්‍රේක්ෂකයාගෙන් මම මෙහෙඳන් අහන්න කැමති මේක මං ගැලෙව්වට කමක් නැද්ද කියලා. හරි හොඳයි. මේක ඇවිල්ලා ජංගම දුරකථනයක් ලස්සන ජංගම දුරකථනයක් දැනට අපි හිතාගම මේක මගේ කියලා මගේ පාස සුරේෂ් කියලා. හොඳයි. දැන් මේක නර්මනේ ඔබගෙන්ම මං අහන්නම්කෝ. දැන් මම ඔබේ නිවසට එනවා. මට ඔබ කියනවා මං අර පල්ලියේ දේශනාවල මම උදාහරණ දෙනවා වගේම කියන්නම්කෝ. මට හරි ආසයි මේ පොල් සම්බොලයි කරවලයි එක බක් ගන්න. හරිද? ඔන්න ඉතින් මට ඔබ එන්න කියලා කියනවා පාස සුරේෂ් එන්නකෝ මේ අපි දෙන්නම් පොල් සම්බොලයි බත් මේ පොල් සම්බොලයි කරවලයි බතුයි දෙන්නම් කරා මම එනවා. ඔබ කොයි රටේ හිටියත් මම එනවා. හරිද? ඇවිල්ලා ඔන්න දැන් මම ඔබගේ ගෙදරට ආවා. ඇවිල්ලා දැන් මං කනකොට මේ මගේ ජංගම දුරකථනය මං ඔබගේ මේසේ තියලා මේ කැමරාවට පේනවද? කැමරාවට ගන්න මේක. ජංගම දුරකථනය මම ඔබේ මේසේ ඔබගේ ගෙදර මේ ඔබගේ ගෙදර ඔබගේ මේසේ උඩ මං තියලා මං අමතක වෙලා ආවා ඔන්න. හරිද? හරිද? දැන් හරිද? හන්න ඔන්න දැන් මම තම ගෙදර එක්කෙනා. ගෙදර එක්කෙනා මේක ගත්තා. අරගෙන හොනේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපිට මේ ජංගම දුරකථනය නැතුව හිටියේ. අපි ආඥා කරා ස්වාමීන් වහන්සේ අපි ගෙදරටම ගෙනල්ලා අපි මේසේ උඩටම ජංගම දුරකථනයක් දුන්නා නේ. නෑ නෑ නෑ. මේක දෙවියන් වහන්සේ දුන්නේ නෑ. මේ මම අමතක වෙලා ඇවිල්ලා. ඔබ ආඥා කරලා ඇති ඔබට අවශ්‍ය ඇති ඒ උනාට මේ මගේ ටෙලිෆෝන් එක මේක මට ලැබෙන්න ඕන. මේක මට නොදුන්නොත් ඔබ හොරෙක්. නෑ නේද අපි ආඥා කරා. හරි ආඥා කරපු හොරෙක්. මේ දෙවියන් වහන්සේට නෑ දෙවියන් වහන්සේ දුන්නා කියලා හිතන හොරෙක්. මගේ ෆෝන් එක මට ඕනේ ඕක. ඉතින් අපි ඔයාගේ සාක්කුවෙන් ගත්තේ අපි අපේ ගෙදරනේ. හරි ඔබගේ ගෙදර ඔබගේ මේසේ උඩ හැබැයි මගේ ෆෝන් එක මට ඕක ලැබෙන්න ඕනේ. හරිද? හරි. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මුදල් අපිට දෙන්නේ. අපේ අවංකකම බලන්න යක්ෂයාට අභියෝගයක් දීලා බලන්න මගේ කට්ටිය කොච්චර අවංකද කියලා කියන්නත්. හරිද? දැන් ඉතින් මේක ගත්තනේ. දැන් ඔබ කියනවා මෙහෙම කතාවක්. අනේ මේ බලන්නකො ලස්සන ෆෝන් එක. මේ ඊයේ පෙරේදා ලංකාවෙන් මේ පිටරටක කියලා හිතමුකො. මේ ලංකාවෙන් පාස්ත කෙනෙක් ආවා අපේ සභාවට. අනේ හරි දුප්පත්. හැබැයි මේව වචනය නම් කියලා වැඩක් නැහැ. ආලේපයත් ඒ වගේ. හරි හොඳ පාස්ත කෙනෙක්. හැබැයි පව්. ඒ පාස්තර ෆෝන් එකක්වත් නැහැ. ඒ පාස්තරට ෆෝන් එකක් ලැබෙන්න ඕන කියලා අපි ත්‍යාඥා කරා. ඒ පාස්තත් ත්‍යාඥා කරා. ඉතින් මේක අපි ඒ පාස්තරට යවමු කියලා මේක යවුවොත් යවන්නේ හොර. ඒක ලබා ගන්න මනුෂ්‍යයත් දන්නේ නැතුව හොර බඩුවක් පාවිච්චි කරා. එතකොට ආශිර්වාදයක් නැහැනේ. එයා හොරා නෙවෙයි. ලබාගත්තු මනුෂ්‍යට දන්නේ නැහැනේ. එයා ප්‍රශංසා වේවා කියලා තියාගයි. හැබැයි ප්‍රශංසා වේවා කියලා තව පාස්ට කෙනෙක් ඔය තියාගත්තේ මේ කවුද මගේ ෆෝන් එක උස්සලා යවලා. නෝ පිස්සුයි නෑ අපේ ගෙදර නෑ. ගෙදර තිබ්බත් විශ්වාසන්නේ මට දෙන්න ඕන එකනේ. හරි.
දැන් ඔබ හොරෙක් නෙවෙයිනේ දැන් ඔබ තීරණය කරනවා මේක මට දෙන්න හැබැයි මම කොහෙද කියලා දන්නේ නැහැ මං ආවට ඔබගේ සභාවට ආවට දන්නේ නැහැ ඔබ මොනවද කරන්න ඕනේ ඔබ ඔබගේ පාස්ටර්ට ගිහිල්ලා මේක දීලා කියන්න ඕනේ මේ පාස්ටර් මේ අන්න අර පාස්ටර් සුරේෂාව ගෙදර පොල් සම්බුලුයි බතුයි කන්න කාලා ඒ කාපු ඒකට මත් වෙලාද කොහෙද මේක අමතක වෙලා ගිහිල්ලා පාස්ටර් මේක දීලා දාන්න කියලා දැන් ඔබට පුළුවන් නම් කෙලින්ම මට ඇවිල්ලා දෙන්න දීලා යන්න පුළුවන් ඒ වගේ ඔබට දෙවියන් වහන්සේට කෙලින්ම කියලා දසයෙන් කොටස දෙන්න පුළුවන් නම් දෙන්න බැරි නම් සභාවට දෙන්න ෆෝන් එක පාස්ටර්ට දෙන්න ඔබගේ පාස්ටර්ට දෙන්න ඔබගේ පාස්ටර්ට දුන්නායින් පස්සේ ඒ පාස්ටර් ඒක මට දෙනවද නැද්ද කියන එක ඒ එතුමගේ කාර්යභාරයක් ඔබට ඒක අදාළ නැහැ ඒ පාස්ටර් ඒක මට නොදුන්නොත් ඒක එතුමගේ ප්‍රශ්නයක් ඒ නිසා ඔබගේ දසයෙන් කොටස අරගෙන සභාව මොනවා කරනවද කියන එක ඔබට අවශ්‍ය නැහැ දෙවියන් වහන්සේ බලාගයි ඒක නුසුදුසු ලෙස වුන් පාවිච්චි කරා නම් ඒකට දෙවියන් වහන්සේගේ මුදල්නේ දෙවියන් වහන්සේ බලාගයි ඔබ කියන්න ඕන අපේ අර ලොකු දසයෙන් කොටස දැම්මෙන් පස්සේ පාස්ටර් ලස්සන ෂර්ට් එකක් දාගෙන යනවා අර පාස්ටර්ගේ බයිසිකලයක් අරන් තියන්නේ අපේ දසයෙන් කොටස් වල ඒවා කියන්න එපා ඒ දෙවියන් වහන්සේගේ දැන් ඔබ ඒක ගණන්ලා දුන්නේ දෙවියන් වහන්සේගේ මුදල් දෙවියන් වහන්සේගේ මුදල් දෙවියන් වහන්සේගේ සභාවේ පාවිච්චි කරනවා පාස තුෂාරනේ මේ ප්‍රශ්නේ ඇහුවේ දැන් මම මේ වගේ උත්තරයක් දෙන්නම් දැන් මේක අරගෙන ඒගොල්ලෝ කියනවා නෑ නෑ අපි දෙන්න ඕනේ මේක පාස සුරේෂ් කියන්නේ මේක අපි දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ මොනවද කරන්නේ ඉරිදාවක් ඇවිල්ලා මේක දෙනවා පේනවද ඔයගොල්ලන්ට පාස තුෂාර තමා පාස දැන් පල්ලිය සභාව පාස මේ පාස සුරේෂ්ගේ ෆෝන් එක ෆෝන් නේ නේ නෑ නෑ ෆෝන් එක මේ ඒකේ කොටස මේ ලබන්නේ ඉතින් තව ටිකක් ගිහින්නම්කෝ හරිද ඔන්න දැන් ඊළඟ ඉරිදා මේ පාර අර මං ගියේ ඉරිදා දුන්නේ පාස්ත සුරේෂ්ගේ ෆෝන් එක ඒකේ ඉතිරි කොටස ලබන සතියේ මතු සම්බන්ධයි ඊගාවට ඊළඟ ඉරිදා ඒවා සිම් එක දෙනවා පාත සුරේෂ්ගේ ෆෝන් එකේ සිම් එක ඊළඟ ඉරිදා පල්ලියට ආවෙම නැහැ නැත්නම් ආවත් දුන්නේ නැහැ අන්තිම ඉරිදා මේක ගෙනලා දීලා කියලා අන්න හරියා පාස සුරේෂ්ගේ ෆෝන් එක සම්පූර්ණයෙන් දුන්නා කියලා දෙන්නකෝ මේකත් හොර වැඩක් නේ දසයෙන් කොටස ගෙවීමේ ක්‍රමයට දෙන්න හදන්න එපා හරිද දසයෙන් කොටස අපේ මිනිස්සු ගෙවීමේ ක්‍රමයට ඔක්කොම අරන් දසයෙන් කොටසක් දෙන්නේ ගෙවීමේ ක්‍රමයට කුමාරි මම දාලා ඉවර කරා නම් හරිනේ නෑ නෑ එහෙම නෙවෙයි ඉස්සල්ලාම දෙවියන් වහන්සේගේ කොටස දීලා ඉන්න ඕනේ සමහර කියනවා ගෙවල් කුලි ගෙවලා ලයිට් බිල් ගෙවලා වතුර බිල් ගෙවලා ළමයාට කිරි ඔක්කොම අරන් දීලා මේ ගෙවල් බඩු ඔක්කොම ගත්තෙන් පස්සේ දසයෙන් කොටස දෙන්න සල්ලි නෑ කෑම අඩු කරන්න මඩ ගින්න ඉන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි මලාකි 3 8 ඉඳන් 10 වෙනකන් කියනකොට කියනවා ඔතු දසයෙන් කොටස දීලා බලන්නල් දෙවියන් වහන්සේ අහසේ කවුළු විවෘත කරලා ආශිර්වාදය දෙන්නේ නැද්ද කියලා. එතන ආශිර්වාදය කියලා ඒක වචනයකින් කියලා තියෙන්නේ. බහුවචනේ නෙවෙයි ඒක වචනේ. ආර්ථික ආශිර්වාදය. මලාකි 3 8 කියලා තියෙනවා නුඹලා ශාප ලද්දෝය දසයෙන් කොටස දෙන්නේ නැති අයට ශාපය කියලා. මේ වෙන මොනවත් වෙන ශාපයක් නෙවෙයි ආර්ථික ශාපය. සමහර අය බලන්න කොච්චර හම්බ කරත් දසයෙන් කොටස අවංකව දාන්න නැති අයට ආර්ථිකව නිකන් ශාපයක් වගේ සල්ලි හිටින්නේ අර හග්ගයි පොතේ කියලා තියෙනවා වගේ නිකන් මේ තව් ඇති පසුම්බි වලට මේ මුදල් දමනවා වගේ අයගේ මුදල් අතුරුදහන් වෙනවා කොහේ යනවද දන්නේ නැහැ ඒ නිසා දෙවියන් වහන්සේගේ මේ දසයෙන් කොටස ඉස්සල්ලාම දීලා ඉන්න ඕනේ ඊට පස්සේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි හැබැයි අපේ ජීවිතේ වෙන වෙන වැරදි වැඩ කරගෙන දසයෙන් කොටස අවංකව දීලත් උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න බෑ අර යේසුස් වහන්සේ කියනවානේ उत्साह
හැපී එක ඇවිල්ලා දෙනවා මගේ ෆෝන් එක මම අමතක වෙලා ඇවිල්ලා ඒක මට ලැබෙනකොට ඔබ කොච්චර සන්තෝෂයෙන් ගෙනල්ලා දෙනවද කියන එක මට ප්‍රශ්නයක් නෑ මට මගේ ෆෝන් එක ලැබුණා නම් ඇති එනිසා ඔබ සන්තෝෂයෙන් පාස සුරේ ගන්න ඔබගේ ෆෝන් එක දන්නවද කොහෙද තිබ්බේ කියලා අපේ මේසේ උඩ කියලා ඔයගොල්ලෝ ගෙනල්ලා දුන්නා කියලා මට ඒක ලොකු වෙනසක් වෙන්නේ නැහැ නැත්තම් මූණ එල්ලගෙන ඇවිල්ලා මේ නාදලු ෆෝන් එකක් අමතක කරගෙන අපේ ගෙදර මේ අපිටත් ඔය වගේ දේවල් තියෙනකොට පරීක්ෂාව නේ මේ ළමයින්ටත් ආයෙම කරන්න එපා හද කියලා බැන බැන දුන්නත් කමක් නැහැ දුකේ අඬන්නේ ඇවිල්ලා දුන්නත් කමක් මට මගේ ෆෝන් එක ඕනේ ඒ නිසා අර සතුට සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා කියලා කියන්නේ ඔතු දසෙන් කොටසට නෙමෙයි ඒ සම්මාදමට හරිද දැන් මේ මගේ ෆෝන් එක ඔබ දුකෙන් ගෙනල්ලා දුන්නත් මං ගන්නවා මට ඕනේ මගේ ෆෝන් එක හැබැයි ඔබ මට තේ කෝප්පයක් දෙනවා ගෙදරට ගියාම ඔබ තේ එකක් දෙනවා අර නෑ නෑ පොල් සම්බෝලේයි බතුයි දෙනවා කරවලත් එක්ක දැන් මම සන්තෝෂයෙන් මේ ඉඳගෙන ඉන්නකොට ඔබ එනවා මූණ එල්ලගෙන කරවල කීයද දන්නවද පස්ට මේ දවස්වල අපිට එච්චර සල්ලි නෑ හරි ගණන් ඒ වුණාට ඉතින් පාස්ට ආසයි කිව්වනේ ඉතින් මොනවද කරන්නද මං කියන මේ ඔයගොල්ලන්ගේ කරවල තියාගන්න ඔහොම දෙන්න එපා නිකන් මූණ හය වගේ ඉල්ලගෙන හරිද දෙනවනම් සම්මාදම තෑග්ග දෙනවනම් සතුට සිතින් දෙන්න ඕනේ හිතින් බැනගෙන හරි සතුට සිතින් දෙන්න ඕනේ මූණෙන් සිරියාවන්තකම තියෙන්න ඕනේ ඒ නිසා දෙවියන් අතර දෙනකොට ඔබ සතුටෙන් දෙන්න ඕනේ ඒ වුණාට ඔතු එහෙම නෙවෙයි දැන් මේක බලාගෙන ඉන්න ඔබ කවුරු හරි මේ ඔතු දසයෙන් කොටසට අවංකව ඉඳලා නැත්තම් දැන් ඔය ගණන් බලන්න ඕනේ නැහැ අද පසුතැවිලිලා යාඥා කළ අනේ ස්වාමිනේ මේ සමාවෙන්න කියලා දැන් ඉඳන් දසයෙන් කොටස දෙන්න පටන් ගන්න මට නෙවෙයි ඔබගේ සබාවට ඒ වුණාට ඒක ඔබ සතුටෙන් දුන්නත් කමන්නේ නැහැ අඬා දුන්නත් කමන්නේ නැහැ ඒක දෙන්න සම්මාදම දෙනවා නම් විතරක් ඔබ සන්තෝෂෙන් දෙන්න බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ පාස්ටර්තුමාට විශේෂයෙන්ම පාස්ටර්ගෙන් අහමු කියන මේ මාතෘකාව මේ වැඩසටහන අනුව ඒ වගේම මේ වැඩසටහනේ අද තෝරාගත්ත මාතෘකාව දසයෙන් කොටස මම හිතන්නේ අන්තිම උදාහරණයෙන් අපිට සෑහෙන වැටහීමක් ලැබෙනවා අපේ පාස්ටර්තුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් මෙවැනි මේ වැඩසටහන යටතේ තවත් මාතෘකාවක් තුලින් හමු වෙන තෙක් අපි ඔබගෙන් සමු ගන්නවා ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ පිහිට ලැබේ La 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 la